රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. ඒ සිද්ධිය උඩ මුළු ලංකාව පුරාම වැරදි මතයක් ඇතිකරන්න මහන්සි ගත්තා. ඇති කරා. ඒකේ ප්‍රතිඵලයක් උනේ මේ වගේ කාලකන්ණි ආණ්ඩුවක් මේ රටේ බිහිවීමයි. රටක් විනාශ කරපු ආණ්ඩුවක් මුළු රටක්ම විනාශ කරා. රටේ ජාතීන් අතර ભેද ඇති කරා. ජාතීන් එකින් එකට අවිශ්වාස කරන්න පටන් ගත්තා. මේ තත්ත්වය නැතිකරන්න නැවත පුළුවන් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරා ගන්න විදිහට. අද ධීවර කර්මාන්තය විනාශ වෙලා පලාතේ. අද පිටරටින් ගේන මාළු ගේන්න ඉඩ දීලා ඒකට තිබිච්ච බද්ධ අයින් කරපු නිසා අද ධීවරය අමාරු වෙලා තියෙනවා. මේ තත්ත්වය මේ ආණ්ඩුව තිබුණොත් තවත් වැඩි වෙනවායි කියන එක අමතක කරන්න එපා. අද සමහර වෙලාවට ලොකුවට කතා කරනවා බේරුවල සිද්ධිය ගැන සමහරු. හැබැයි ගින්තොට සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ ඒ උදවිය. අම්පාර සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. දිගන සිද්ධිය ගැන කතා කරන්නේ නැහැ. මේ සියල්ලම සිද්ධීන් ගැන කතා නොකර බේරුවල සිද්ධියක් ගැන කතා කරනවා. එක බේරුවල තුවාලයක් කැඩුනා නම් දීපල ඒ හැම දීපලටම වන්දි විතරක් නෙවෙයි ඒවා නැවත ඊට තිබිච්චට වඩා හොඳට හදලා දෙන්නට අපිට පුළුවන් වුණයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. මේ ඇයට ඒ කප්පල් කරන්න බැරි වුණා. ඉතින් ඉතිහාසයේ එකයි. එදා මට නුකුයක් ඇ අපි පාද යාත්‍රා යනකොට හාමුදුරනේ මර්ජාන්ගේ පියා තමයි අපිට එදා ආහාර වේල දුන්නේ. මේ බේරුවල නනත්තලා. ඉතින් ඒක අපිට අමතක වෙන්නේ නැහැ. ඉතිහාසය අපි වාග් ඉතිහාසයක් තියෙනවා බේරුවලත් එක්ක අපේ තිබෙන පෞද්ගලික සම්බන්ධතාවය. ඒක නිසා සහෝදරවරුනි ඔබ කෙරෙහි අපි විශ්වාසය තියලා තියෙනවා. ඒ විශ්වාසය ඔබ අපි කෙරෙහි විශ්වාසය තියලා තියෙනවා. වගේම ඔබ 16 වෙනිදා ගෝඨාභය කෙරෙහි විශ්වාසය තියලා 16 වෙනිදා පොහොට්ටුවේ ඉදිරියේ කතරේ ගහන්න කියලා ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. Breaking.lk